සජිත් මහත්තයා වල්ලන එක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපිට කරන්න පුළුවන්. මොකද මේ සජිත්ගේ බේස් වෝට් එක තියෙන්නේ කැඩුණු UN එක. අපිට ඒ කැඩුණු කොටසෙන් කොටසක් එනවා. අපිට සම්පූර්ණයෙන් 90%ක්ම පොහට්ටුවේ ඡන්දත් වෙනවා. දේශපාලනයේ ඉන්න පිරිසිදුම දක්ෂම කණ්ඩායම සමගි ජන බලවේගයත් එක්ක එක්කව වෙලා ඉන්නවා. මන්ත්‍රීවරු 30කට වැඩි මෙතන එක්කව වෙලා ඉන්නවා. අපිට නම් කිසිම අභියෝගයක් නැහැ. දැන් සටන තියෙන්නේ දෙවෙනි තැන. සජිත් ප්‍රේමදාස මහත්තයා වේදිකාවල ඇවිල්ලා කියන ඒවා ගත්තොත් ඔහු ඉන්නේ කොහෙද කියලා අපිට හිතා ගන්න බෑ. ඔහු කියන මේ දේවල් දෙන්න අනේ අම්මපල්ලා කොහොමද මේක දෙන්නේ? ඔහු කියන දේවල් දෙන්න නම් මේ රට හතරමහා නිධානෙම පහළ වෙන්න ඕනේ එක විට. එහෙම නැතුව මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියන ඒවා දෙන්න බෑ. අනුර කුමාර දිසානායක මැතිතුමා විදුලි ඉංජිනේරුවන්ලකට ගිහිලා කියනවා මේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් දූෂණ කටයුතු කරනවා කියන එක බොරුවක්. ඒක නිසා නෙවෙයි මේ විදුලි බලය නැති වෙන්නේ. විදුලි බල අර්බුදයක් ඇවිල්ලා තියෙන්නේ. අපි ළඟ හොඳ සැලැස්මක් තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය පිළිබඳව. අනේ අපුයි, එදා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා විදුලි බලය විනාශ කරලා බස් ගිනි තියලා ආර්ථිකේ විනාශ කරපු අය අද විදුලි බල සැලසුම් හදනවා. ඒ සැලසුමෙත් ඇත්තේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් ටික ගිනි තියලා, තියෙන විදුලි බල උත්පාදන ආගාර ගිනි තියලා. අපිට ඉතිපන්දන් එළියෙන් උඹලා ගෙදර වැඩ කටයුතු කරපල්ලා කියන එක වෙන්න. සජිත් ජව්ව පහුගිය දවසේ සම්දානය. ඒ ගහපු කට්ටිය කවුද? ඉතින් 2019 ඇත් එක්ක හිටපු කට්ටියනි. ඒ වෙලාවේ සම්දානේ ගහපු කට්ටිය මේ වෙලාවෙත් අස්සම් බොරනවා. දැන් මම විවාහයක් වෙච්ච මිනිස්සෙක්. මගේ නෝනා ආපහු රෙජිස්ටර් ගාවට අරන් ගිහලා මම ආපහු කසාද බදිනවා. එතකොට ඒක අලුත් කසාදයක්ද මං අහන්නේ? ඈ සජිත 2019 දිගම්බරන් එක්ක ගැහුවා මේසරෙක් ගහලා කියනවා අලුත් එකෙක් ආවා කියලා. මනෝගණේෂන් එක්ක අස්සම් කළා කියනවා අලුත් කෙනෙක් ආවා කියනවා. කවුද අපේ හකීම් එක්ක අස්සම් කළා කියනවා අලුත් කෙනෙක් ආවා කියලා. එහෙනම් තාම පරණ විවාහය ඔය තියෙන්නේ ඈ. මේකතර අපේ අම්මලා තාත්තලා අවුරුදු 50කට කලින් හදපුවා. මම දේශපාලනය කරන්න මෙන්න මේ වගේ මේකක් අටව ගත්තා ඇරෙන්න. මේකේ මං හදපු දෙයක් නැහැ. ඇවිල්ලා ගිනි තිබ්බා. කවුද ගිනි තිබ්බේ? ජනතා විමුක්ති පෙරමුණේ අල්ලපු ගමේ අපේක්ෂකයා තමයි ඉදිරියෙන් ආවේ. බලේ ආවොතින් මොකද්ද කියන්නේ? නඩු අහන්න බලේ දෙනවලු. නඩු අහයි එයාර ඇහුවා වගේ. නිකම් මේ අහිංසක මිනිස්සු නෙමේ සැලසුම් සාගතව ආවේ. ඉස්සෙල්ලාම ආපු ගමන් කරලා තියෙන්නේ මෙතන තියෙන වතුර මීටරේ කඩලා දාලා තියෙනවා. එතකොට නිවන්න වතුර ගන්න බැරි ඉඳ. ඊට පස්සේ තමයි වැඩේ පටන් ගන්න තියෙන්නේ. එතකොට මේක අර ආවේගයට ආපු කට්ටියක් නෙමේ. මේ රට මේ මුර්ගයන්ගේ අතට පාලනය ගියෝතින් 22 වෙනිදා ඉලි වෙනකොට ඔබත් නැහැ අපත් නැහැ.